මේ දිනවල එහෙන් මෙහෙන් අහන්න ලැබෙන දෙයක් තමයි මේ කවසාකි කියන රෝගය. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ කවසාකි කියන රෝගය ගැන. මුලින්ම අපි බලමු මොකද්ද මේ කවසාකි කියන්නේ කියලා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට මෙම රෝගය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක්. වයස අවුරුදු 5ට අඩු දරුවන්ට තමයි බහුලව මේ රෝගය වැළඳෙන්නේ. නමුත් මේ දිනවල වයස අවුරුදු 15ක් දක්වා දරුවන්ට මෙම රෝගය වැළඳීමේ අවධානමක් තියෙනවා. මෙම රෝගය 1967 වර්ෂයේදී ડોક્ટર කවසාකි කියන වෛද්‍යවරයා තමයි සොයාගෙන තියෙන්නේ. ඒ වගේම මෙම කවසාකි රෝගීන් පසුගිය වසර 20 තුලම ශ්‍රී ලංකාවෙන් හමු වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට නිසි ප්‍රතිකාර රෝහල් වලින් ලබා දීලා සුව වෙලා තියෙනවා. මේ රෝගය ගැන වර්තමානයේ විශේෂ අවධානයක් යොමු වෙන්න හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි කොරෝනා රෝගයෙන් පසුව ඇමරිකාව, ඉතාලිය, චීනය වැනි රටවල් වල මෙම කවසාකි රෝගීන් හමුවීමේ වර්ධනයක් තියෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕනි දේ තමයි ශ්‍රී ලංකාවෙන් මෙවැනි රෝගීන් හමුවීමේ වර්ධනයක් තියෙනවද? වෛද්‍යතුමන් පවසන ආකාරයට සාමාන්‍යයෙන් වසරකට ලංකාවෙන් රෝගීන් 50ක් පමණ හමු වෙනවා. ඒ වගේම මේ දිනවලත් දෙදෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් පවතින රෝග ලක්ෂණය තමයි උණ. ඉතින් මේ උණ ගතිය දින 5ක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා කියලා තමයි වෛද්‍යවරුන් පවසන්නේ. ඒ වගේම සමහර වෙලාවට පැරසිටමෝල් වලට මෙම උණ ගතිය පහව යන්නේත් නැහැ. ඊට අමතරව ඇස් රතු වීම, තොල් රතු වීම, දිව රතු වීම, වසා ගැටිති විශාල වීම සහ ඇඟ පුරා රතු ලප දැමීම විශේෂයෙන්ම අත්ලේ සහ පතුල් වල සිදු වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි මෙම රෝග ලක්ෂණ තියෙන රෝගියෙක් යන්න ඕනි විශේෂ රෝහලක් තියෙනවද? ඔව්. මේ සඳහා විශේෂ ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය වෙනවා මෙම රෝගය තහවුරු කරගත්තට පස්සේ. විශේෂයෙන්ම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සිටින රෝහලකට, එහෙමත් නැත්නම් ශික්ෂණ රෝහලකට යනවා නම් තමයි හොඳ. තවත් අපි අවධානය යොමු කරන්න ඕනි දෙයක් තමයි ලංකාවේ දරුවන්ට මෙම රෝගය සම්බන්ධයෙන් තියෙන අවධානම මොන වගේද? වෛද්‍යතුමන් පවසන ආකාරයට මෙම රෝගය ආසියාතික රටවලට වැඩි වශයෙන් බලපාන රෝගයක්. නමුත් මෙම රෝග ලක්ෂණ තියෙන දරුවෙකු සිටිනවා නම් ඉක්මනින් හඳුනා ගැනීම මගින් නිසියාකාරයේ ප්‍රතිකාර ලබා දීමෙන් ඉක්මනින් මෙම රෝගය සනීප කර ගැනීමේ හැකියාවක් පවතිනවා.